සුබ දවසක් වේවා ආදරම්ම තාත්තපුතේ දුවේ. මොලේ වැදගත් වගේම ඇස් දෙක වැදගත් වගේම කන් දෙක වැදගත් වගේම තව සුවිශේෂී වැදගත් තැනක් තියෙනවා. ඒ තමයි ඔබේ මගේ කටයි දිවයි. ඉන්සම මේ කට කියන මේ ඉන්ද්‍රිය නැත්නම් මේ ස්ථානය පුදුමාකාර තැනක්. ඒ නිසා තමයි රත්නනම් මේ තාත්තිපුතේ දුවේ මම මේ ඔබත් එක්ක කතා කරන්නේ. මේ කට නැත්තං කාර්ය මට කතා කරගන්න විදියක් නැතුව යනවා. එහෙනම් මට සයින් ලැන්ග්වේජ් එකෙන් තමයි පෙන්වන්න වෙන්නේ. ඔබට මේ මොහොතේදී කතා කරලා යම්කිසි ආකාරයෙන් දෙයක් කියලා දෙන්න පුළුවන්. එතකොට රත්නනම් මේ තාත්තිපුතේ දුවේ ඔබ අහලා තියෙනවා මේ සමහර අය ඉන කුණුවරප කියන. හැම කුණු ජාති කුණු හරපයක්ම කියනවා කතාව කතාවට ගියාම. ඇයිද කියලා ඇහුවොත් කාර්ය වචන මදි වෙලා. පෞරුෂත්වයේ අඩු වෙලා. ඒ නිසා ඒ ප්‍රොබ්ලම් එක ඒ ප්‍රශ්නයට කතා කරලා විසඳුමක් හදාගන්න බැරි කමට මොකද කරන්නේ? අර කුණු හරප කියලා ඒ ගැප් එක පුරවනවා. ඔබ කතා කරනකොට සමහරට අහලා ඇති මොනවද? ඔයාට තේරෙනවද මේ අ කියන කැලලක් දානවා මොනවා නිසාද මේ අ කියන කැලලක් දාන්නේ? අර ඊළඟ වචනේ ආපු නැති නිසා. මේ එතන මගේ ජීවිතේත් එහෙම දෙයක් තියෙනවා. මොනවාද මගේ ජීවිතේ? මං අ ගහන්නේ නැහැ. මට ඊළඟ වචනේ එන්න පරක්කු වෙනම් මං ටක් ගාලා මොකද කරන්නේ? මේ මොහොතේ කියලා වචනයක් පුරුදු වෙලා. ඒ නිසා හැම වෙලාවෙම මේ මොහොතේ කියලා කියනවා. ඒක අනවශ්‍ය දැනක මං මේ මොහොතේ කියලා කියනවා. ඇයියේ ඊළඟ වචනේ තාම ඇවිල්ලා නැහැ. ඒස රත්නනම් මේ තාත්තිපුතේ දුවේ ඔබේ වචනයට බලයක් තියෙනවා. ඒස තමයි මේ මොහොතේදී ස්වාමීන් වහන්සේ කියන්නේ මොනවද? අහසත් පොළවත් පහව ගියත් මාගේ වචනය කිසිදා පහව නොයන්නේය. ඒස තමයි මිනිස්සු කියන්නේ මොනවද? මේ කට පරිස්සම් කරගන්නකෝ. කට පරිස්සම් කරගන්න. කට නිසානේ බොරුවට නිකන් නැහින්නේ. එනම් වැරදි දේ කතා කරොත් මේ මොහොතේදී ඔබ හැල්වල ලක් වෙනවා. මේ සමහර වෙලාවට ඔබ හිතනවා ඔබ වීර චරිතයක් කියලා. ඔබට නිදහස තියෙනවා ඕන දෙයක් කතා කරන්න පුළුවන්නේ. මගේ කටින් මට බයින්න පුළුවන්, මට වචන උච්චාරණය කරන්න පුළුවන්, හොඳ දේවල් කියන්න පුළුවන්, නරක දේවල් කියන්න පුළුවන්, ඕන දෙයක් මට කියන්න පුළුවන් කියලා 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 ඉවර වුණත් ඔබ වචන ටික ඔක්කොම කතා කරලා ඉවර වෙද්දී අම්මේ තාත්තිපුතේ දුවේ වටිනාකමක් ඔබට ලැබෙයිද නැත්නම් ඒ වටිනාකම නැති වෙයිද? ඒ නිසා ජීවිතේ ඕනෑම කෙනෙකුත් එක්ක කතා කරොත් දෙකක් සිදු වෙනවා. එකක් අනිත් පාර්ශ්වය ඔබේ කතාව අහගෙන ඉඳලා වටිනාකමක් ඔබේ ජීවිතයට දෙනවා. නැත්නම් මේ මොහොතේදී ඔබේ වටිනාකම පල්ලෙහැට ගේනවා. ඒ නිසා අපිට හොඳට ලස්සනට ඇඳලා පැනලා ඉන්න පුළුවන්. මේ මහත්තයෙක් වගේ ටයි කෝඩ් දාලා ඉන්න පුළුවන්. මේ ලස්සනට සාරි ඇඳලා ගවුන් දාලා මේ මෝස්තර දාලා ඉන්න පුළුවන්. හැබැයි ඔබ කතා කරන වචනය අනුව තමයි ඔබේ ජීවිතයේ ඒ සුද්ධ වටිනාකම තියෙන්නේ. ඒ නිසා ඔබේ ජීවිතයේ ඇතුලේ මේ කතාව ආශිර්වාදිත වෙන්නට ඕනේ. කතාව බලවන්ත වෙන්නට ඕනේ. කතාව අනිත් අයගේ ජීවිතවලට අනාගතයක් සලස්සන වචන ටිකක් කතා කරන්නට ඕනේ. ඒස නිරන්තරයෙන් උත්සාහ කරලා බලන්න රත්නනම් මේ තාත්තිපුතේ දුවේ වැරදි වෙලාවක වැරදි කතාවක් වැරදි පුද්ගලයෙකුත් එක්ක කරනවාද? දැන් මේක තමයි අහන්න තියෙන්නේ. ඒස සමහර කතා තියෙනවා ඒ ඇත් එක කතා ගන්න ඕනේ. දැන් කොමිසම මේ කියන්න ඕන දෙයක් ගිහිල්ලා මේ යාළුවන්ට එක්ක කියනවා. එහෙම හොඳනේ. gedara siduvena siduvima මේ මොහොතේ කාමරයේ තිබෙන ස්වාමි පුරුෂයා භාර්යාවගේ ඒ සුද්ධවන්ත ක්‍රියාවලියක් මේ මොහොතේ පිටස්ස ලෝකයක් එක ගිහිල්ලා කියනවා මෙහෙම තමයි වුනේ කියලා. නෑ එහෙම කරන්නේ නැහැ. ඉන්සා නිරන්තරයෙන්ම මේ කටට වචන ආවට ඒ වචන ඔක්කොම උච්චාරණය කරන්න එපා. ඒකට ෆිල්ටර් එකක් දාන්න. මොනවද මං කියන්නේ, මොනවද කතා කරන්නේ කියලා. ඉන්සා දැන් මේ ෆිල්ටර් එක නැතුව ගියොත් කාර්ය සමහර අය කියනවා මගේ කටට බ්‍රේක් නෑනේ. මගේ කටට බ්‍රේක් නෑ. ඉන්සා මේ කටට බ්‍රේක් එක තියෙන්නම ඕනේ. ඉන්සා මොනවද ගිහිල්ලා කියන්නේ, කාටද කියන්නේ, ඇයි කියන්නේ?
එනිස රත්නම් මේ තාත්තේ පුතේ දුවේ ඒක තීරුම් ගන්න බැරුව ගියොත් ගොඩක් වෙලාවට අපි අපහසුතාවයටපත් වෙනවා, අපි ලැජ්ජාවටපත් වෙනවා. එනිස ජීවිතේ වචන නිසා මිනිස්සු ඉදිරියේ අර තිබිච්ච ගෞරවය නැති කරගන්න එපා. හැම මොහොතකදීම ගෞරවාන්විතව කතා කරන්න, අගේ කිරීමකුත් එක්ක කතා කරන්න, ගොඩනගන්න කතා කරන්න, ජීවත් කරවන්න කතා කරන්න, දෙවියන් වහන්සේට කිට්ටු කරන්න කතා කරන්න. එදාට ඔබගේ මුව ශක්තිමත් වේවි, ඔබේ වචන ආශිර්වාදිත වේවි. ඒ ආශිර්වාදිත වචන නිසා ඔබේ ජීවිතය දෙවියන් වහන්සේ දවසින් දවස ඉහළට ඔසවාවි. චෙසු පිහිටයි.